පාරේ හිටපු මේ චූටි බබාටත් ගෙදරක් හොයලා දුන්නා. මෙයාගේ කතාව මෙහෙම. මීට ටික දවසකට කලින් තමයි මෙයාලව මට හම්බ වුණේ පාරේදී. ඉතින් ඒ සැනින් මම පෝස්ට් එකක් දැම්මා මෙයාලට ගෙදරක් දෙන්න කැමති කවුරු හරි ඉන්නවද කියලා. ඒත් මෙතනින් දුඹුරු කිටිය අතුරුදහන් වෙලා කියලා වගේම මේ චූටි කිටියා ඇවිල්ලා මම ක්ලාස් කරන තැන මගේ ඩෙස්ක් එක උඩ ඉන්නවා කියලා ආරංචියක් ආව ගමන් මම ලෙඩ වෙලා ඉද්දි මම දොර දොර ගිහිල්ලා යාව අරගෙන ආවා. මොකද මට හිතුණා මම එනකම් බලන් ඉන්නවදෝ කියලා. ඉතින් කොහොම හරි එයා ගේනකොටත් ගොඩාක් දුර්වලයි ගොඩාක් අසනීපෙන් හිටියේ. ගෙනල්ලා මම එයාට ට්‍රීට්මන්ට් කරලා පරිස්සමෙන් බලාගත්තා, හොඳට කන්න බොන්න දුන්නා. ඉතින් මේ දේවල් එක්ක එයා හෙමින් හෙමින් සනීප වුණා. අදට හරියටම දවස් 7කට කලින් තමයි මෙයාව ගෙදර ගෙනාවේ. ගෙනල්ලා ඉතින් පරිස්සමෙන් බලාගත්ත නිසා එයා ගොඩාක් මාත් එක්ක යාළු වුණා. කලින් කිටියෝ වගේම මෙයාව අලුත් ගෙදරකට බාර දෙනකම් දවස් 7ක් හංගව තියාගන්න පුළුවන් වුණා. ඉතින් මෙයා ගොඩාක් මාත් එක්ක යාළු වුණා. චූටි බණ්ඩියෙක් තමයි මෙයා, හරිම දඟයි. මේ විසේ කෝලම යවන්න හරිම දුක හිතුණ මට. කරන්න දෙයක් නැහැ, ඒ තවත් කෙනෙක්ට මේ වගේ අවස්ථාවක් දෙන්න නම් මට මෙයාලව අපව අලුත් ගෙදරකට දෙන්නම වෙනවා. කොහොම හරි හිත හදාගෙන මෙයාව නුවරින්දම් මාතලේට ගිහින් දුන්නා පරිස්සමට. එතනට ඇවිල්ලා හිටියා මෙයාගේ අලුත් අයිතිකාරි. ඔය ඉන්නේ එයා. ඉතින් එයා ගොඩාක් හොඳයි, පරිස්සමෙන් බලාගනීවි එයාව. ඉතින් ඔයාලත් සතුන්ව පාරේ අසරණ කරන්න එපා කියලා ඉල්ලනවා. ඒ වගේම අසරණ සතුන්ට හිරිහැර කරන්න එපා කියලා ඉල්ලීමක් කරනවා.